විපක්ෂ නායක බංගලාවේ අඛණ්ඩව රැඳී සිටීමට අවශ්‍යයි තමන් කිසිවිටකටත් ඉල්ලා නොසිටියේ බවටත් ඒ පිළිබඳව ගන්නා ලද සියලු තීරණයන් ගනු ලැබුවේ පසුකිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා විසින් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා පවසනවා. ඔහු මෙම පැහැදිලි කිරීම සිදු කරනු ලැබුවේ පසුකිය ආණ්ඩුව විසින් සම්බන්ධන් මහතාට කොළඹින් විශාල නිවසක් ලබා දී ඇති බවට පළ වූ පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් කතානායකරයා වෙත අදහස් දක්වමනුයි. මේ පිළිබඳව වැඩතුරටත් අදහස් දැක් වූ සම්බන්ධන් මහතා සිය ලිපියෙහි මෙසේද දක්වා තිබුණා. 2015 සැප්තැම්බර් මාසයේදී මා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් ඔබතුමා විසින් පිළිගන්නා ලදී. ඒ සමයේ වසර 20කට වැඩි කාලයක් පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මා සමිට් ෆ්ලැට් හී ඩී කොටසේ පදිංචිකරුවකව සිටි අතර එම තට්ටු නිවාසයට ඇතුළත් වන හා ඉන් පිටවන වාරයක් පාසාම මාහට පියගැට 60-70ක් පමණ නැගීමට සහ බැසීමට සිදු වුණා. වයස 81 වූ මාගේ වයස 90 සලකා බලන කල මේ ඉතා අපහසු හා දුෂ්කර කටයුත්තක් වුවත් එය දුෂ්කරතාවය දරා සිටියමි. මා විපක්ෂ නායක තනතුරට පත්වී වසර දෙකක් ඉක්ම ගිය පසු 2017 සැප්තැම්බර් මාසයේදී මාහට මෙම බංගලාව ලබා දුන් අතර මාහට මෙම බංගලාව වෙත මාරුවීමට හැකි වූයේ ඉන් වසර දෙකක් ඉක්ම ගිය 2017 සැප්තැම්බර් මාසයේදී. ඔවුන් විසින් මා වෙනුවෙන් බංගලාවක් සොයමින් සිටි සමයේ මාහට බංගලාවක් කුලියට පදනම් මත ලබා ගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලදී. නමුත් ඒ සඳහා දැරීමට සිදුවන අධික පිරිවැය හේතු කොටගෙන එසේ කිරීමේ අවශ්‍යතාවයක් මාහට නොවීය. විපක්ෂ නායකවරයා වශයෙන් මා වෙත ලබා දී තිබුණු සෙසු පහසුකම්ද බංගලාව සහ කාර්ය මණ්ඩලය වෙත අනුයුක්ත කළ ඒවාය. විපක්ෂ නායක බංගලාවේ නොකඩවා රැඳී සිටීමට මාහට අවසර ලබා දෙන ලෙස කතානායක කරු ජයසූරිය මහතාගෙන් හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හෝ ඉල්ලා නොසිටියමි. ඔවුන් විසින් ගන්නා ලද කවර ක්‍රියාමාර්ගයක් හෝ ගන්නා ලද ඔවුන්ගේ එකඟතාව අනුවයි නොකඩවා ලබා දෙන ලද සෙසු පහසුකම් ලබා දෙන ලද්දේ එම තීරණය ප්‍රකාරවය. 2018 ඔක්තෝබර් මාසයේ සිදු වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අර්බුදයෙන් පසු එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර තනතුරු හුවමාරු විය. එම කාලයේදී විපක්ෂ නායක තනතුරෙන් මා ඉවත් කිරීමද සිදුවිය. මේ දක්වා ඉදිරිපත් නොකරන ලද සෙසු එකම පහසුකම වූයේ කැට් 1094 අංකය දරන බෙන්ස් මෝටර් රථයයි. මෙම වාහනය මා වෙත ලබා දෙන ලද්දේ 2017 1/31 දිනදීය. මා විසින් 2017 1/7 වන දින වාහනය නව විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කර යවන ලදී. වාහනය මාසාන්තකයේ පැවති වසර දෙකක කාල පරිච්ඡේදය තුළ එය ධාවනය වී තිබුණේ කිලෝමීටර් 282ක් පමණි. මෙමගින් මා කොතරම් අරපිරිමැස්මෙන් යුතුව එම රථය භාවිත කරන ලද්දේ ද යන්න පැහැදිලි වේ. සිදුවේ දය පිළිබඳව කනගාටු වෙමි. මෙම අප්‍රසන්න තත්ත්වය නොකඩවා නොපැවතිය යුතුය. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.